අපේ සිප්පල YouTube channel එකට ඔබ සැම දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි ඉගෙන ගමු ස්ත්‍රීලිංග පද සහ පුරුෂලිංග පද ගැන තොරතුරු. මේ වීඩියෝ එක බලන්න කලින් දුවේ පුතේ ඉහතින් දැක්වෙන link එක click කරලා ඒ වීඩියෝ එකත් බලන්න. පළමුවෙන්ම අපි බලමු දුවේ පුතේ ස්ත්‍රීලිංග පද කියන්නේ මොනවද කියලා. ගැහැණු අය හඟවන පද ස්ත්‍රීලිංග පද කියලා හඳුන්වනවා. උදාහරණ විදියට අම්මා, ආච්චි, නංගි, දුව, ගුරුතුමිය, වෛද්‍යවරිය, රැජින කියන පුද්ගලයන් හඳුන්වන ස්ත්‍රීලිංග පදත්, කිරිලි, කිකිලි, ගිරවි කියන සත්වයන් හඳුන්වන ස්ත්‍රීලිංග පදත් දක්වන්න පුළුවන්. මේවට අමතරව දුවේ පුතේ පුද්ගලයන් සහ සත්වයන් හඳුන්වන ස්ත්‍රීලිංග පද රාශියක් තියෙනවා. දැන් අපි බලමු පුරුෂලිංග පද කියන්නේ මොනවද කියලා. පිරිමි අය හඟවන පද පුරුෂලිංග පද කියලා හඳුන්වනවා. උදාහරණ විදියට තාත්තා, සීයා, මල්ලි, පුතා, ගුරුතුමා, වෛද්‍යවරයා, රජ කියන පුද්ගලයන් හඳුන්වන පුරුෂලිංග පදත්, කුරුල්ලා, කුකුලා, ගිරවා කියන සත්වයන් හඳුන්වන පුරුෂලිංග පදත් උදාහරණ විදියට දක්වන්න පුළුවන්. මේවට අමතරව දුවේ පුතේ පුද්ගලයන් සහ සත්වයන් හඳුන්වන පුරුෂලිංග පද රාශියක් තියෙනවා. දැන් අපි ඒ ස්ත්‍රීලිංග පදයට ගැලපෙන පුරුෂලිංග පද කීපයක් හොයලා බලමු. විදුහල්පති තුමිය, විදුහල්පති තුමා. මිතුරිය, මිතුරා. ශිෂ්‍යාව, ශිෂ්‍යයා. මුව දෙන, මුවා. සිංහ ධේනුව, සිංහයා. ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ දුවේ පුතේ, මේ ස්ත්‍රීලිංග පද පහ සහ පුරුෂලිංග පද පහ ඔයාලට විෂය නිර්දේශය තුලින්මයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ පද ඉතාමත් හොඳින් ඕගොල්ලන්ගේ මතකයේ තියාගන්න ඕනේ. දැන් අපි බලමු වෙනස්ම පදවලින් දැක්වෙන පුරුෂලිංග පද සහ ස්ත්‍රීලිංග පද කීපයක්. මොනරා, සෙබඩ, අශ්වයා, වෙළඹ, අලියා, කෙනර, ගවයා, එළදෙන, මත්සයා, මැසින්න. මෙතනදී ඔයාලා මතක තියාගන්න දුවේ පුතේ, මේ පද ටික මම ඔයාලට හඳුන්වලා දුන්නේ ඔයාලගේ අමතර දැනුම සඳහායි. ඉතින් දුවේ පුතේ, ඔයාලට දැන් ස්ත්‍රීලිංග පද සහ පුරුෂලිංග පද ගැන කරුණු අවබෝධ වෙන්න ඇති. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.